හොඳයි අවුරුදු උදාවත් එක්ක අපි කියනවානේ පරිසරය වෙනස් වෙනවා සෑම දෙයක්ම වෙනස් වෙනවත් එක්කම අපේ සිතුවිලිත් වෙනස් වෙනවා නේද මේ දේවල් වලින් අලුත් හැඟීම් එකතු වෙනවා මේවා සාමාන්‍යයෙන් ඇති වෙන කාල සීමාවත් එක්ක වසන්ත කාලේ සිදුවෙන දේවල් එක්ක අපි එහෙම කියනවා නමුත් පරිසරයේ කොහොම වුණත් සිතුවිලි කියන එක මම කියන්නේ මේ අවුරුදු දවසේ විතරක් නෙමෙයි හැමදාමත් සිතුවිලි අලුත් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ ඒ හරහා ලොකු දෙයක් සමාජයට අපිට එකතු කරන්න පුළුවන්. හොඳයි දැන් අපි විරාමයට ගියපු වෙලාවේ රත්නලාලෙන් ජයකුඩි මහත්මියට අපි සම්බුදුන බොහොම ආදරෙන් යුතුව එතුමිය බොහොම විශිෂ්ට කතා බහක යෙදුනා ඇගේ අත්දැකීම් එක්ක. ඉතින් මේ වෙලාවේ අපි එතුමියට ස්තුතිවන්ත වෙනවා සම්බන්ධ වීම පිළිබඳව. සීත කෝකිල වසන්තියට මේ නිට්ටඹු ඉන්න ඒ සියලු දෙනා එතන කාර්යයන් සිදු කරන අතරතුරයි අපි මේ මැදිරිය ඇතුලේ මේ දේවල් කරන්නේ. අපි මේ සාකච්ඡාව අපේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙන යන්නට බොහොම ගෞරවණීය තු අපි ආරාධනා කරා මේ වෙලාවේ ආචාර්ය ජයන්ත වත්තේ විදාන මහත්මයාට අපි තවදුරටත් කතා බහ කරන්න අවශ්‍ය නිසා අයබන් ඔබතුමාට. අයබන්. හොඳයි. ඔබතුමාගේ මේ මම දැන් මට හිතුණා ඉස්සෙල්ලම දැනගත්තොත් හොඳයි කියලා මේ මේ සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබතුමාගේ අදහස අනුව මේක අපේ මේ සමාජයට වැදගත් වෙන්නේ ඇයි අපිට වැදගත් වෙන්නේ ඇයි දැනන්ජේ මට හිතෙන්නේ මේක කාරණා තුනකින් වැදගත් වෙනවා අපිට කාරණා තුනකට ගොනු කරන්න පුළුවන් මේක මොකද මේ සිංහල හෝ සිංහල දෙමළ හෝ ගාක් ජාතීන්ට මේ වගේ දේවල් තියෙනවා දැන් මේ කාලේ බැලුවොත් තායිලන්තයේ මියන්මාරේ බැලුවොත් වෝටර් ෆෙස්ටිවල්ස් තියෙනවා විශේෂයෙන්ම මේ පෙරදිග රටවල් වල මේ ග්‍රීස්මියත් එක්ක නැත්තම් ඔවුන්ගේ වගාවන්ගේ අස්වැන්න ගෙට ගෙනිච්චට පස්සේ අර මට සිංහල අවුරුද්ද එද්දි හැමදාම මතක් වෙනවා අපේ සේකරයන් ලියපු ගීතය මොකද අපි හැම වෙලාවෙම කතා කරන්නේ ගෙට ගෙනිච්ච බැත ගැනනේ නමුත් සේකරයන් ඒකට අත තියන්නේ ගෙනියනකොට ඉතුරු වෙච්ච දේවල් ගැන නීල කොබු රෑ නෑදී වී අහුල නිපනැල්ලේ මාළගිරව පේලි සැදීලා නව අවුරුදු ගීත ගයනවා දැන් බලන්න ඒක එයා සම්බන්ධ කරපු හැටි ඒ පරිසරයත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද ජන ජීවිතය කියන එක දැන් ඔය විදිහට අපි ආහාර සුලභ කරගත්තාම ඒ කාලේ එහෙමනේ අස්වැන්නත් එක්කනේ සශ්‍රීකත්වයේ තියෙන්නේ අටකොටු පිරුණා කියලා අටකොටු පිරුණාට පස්සේ තමයි ඒ කියන්නේ මහකන්න අවසානේ තමයි මේ මිනිස්සු ඉගෙන සතුටු වෙන්න ගන්නවා අනිත් එක තමයි ඒ කාලේ ඉඳලා මේ සූර්යාගේ නැත්නම් පෘථිවියේ ගමන සාපේක්ෂව සූර්යයා සහ අනිකුත් ග්‍රහ වස්තුන් එක්ක ඒගොල්ලෝ මේ රාශි 12කට බෙදාගෙන හිටියා ඒක මේ ඒ 12 අවසාන රාශිය ඉඳලා ඊළඟ ආපහු චක්‍රයක් සම්පූර්ණ වෙන අවස්ථාව මේ සියල්ල එකට අරගෙන තමයි මේ දවස මේ කාලය මේ සඳහා උත්සව සඳහා සකස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙදි මං කියුවේ ප්‍රධාන කාරණා තුනක් කියලා මිනිසා කියන්නේ හුදකලා සතෙද්ද නැත්නම් සාමූහික කණ්ඩායම් වාසී සතෙද්ද ජනන්ජය? සාමූහික. ඒක පැහැදිලිනේ. ඒක බටහිර විද්‍යාවේදී ඩෙස්මන්ඩ් මොරිස් කියන චර්යා විද්‍යාඥයා ඉතාම පැහැදිලිව පෙන්නලා තියෙනවා මිනිසා ගේ පරිණාමයේදී දඩයම් යුගය පසු කරද්දී ඊට පස්සේ හන්ට ගැදර කියලා එකතු කරමින් රස කරමින් දඩයම් කරපු කාලේ අපි ඉතාම තද සාමූහික ජීවියෙක් බවට පත් වුණා කියලා. ඒ නිසා අපි අභ්‍යන්තරයේ තියෙන අපි සාමූහිකත්වයේ සඳහා වූ කැමැත්තක් තිබෙන්නේ. හුදකලා වුණොත් අපි කියනවා මානසික ආතතියක් කියලා එක ස්ට්‍රෙස් එකක්. ඒ නිසාම තමයි කියන්නේ ගමට වඩා නගරය ස්ට්‍රෙස්ෆුල් කියලා කියන්නේ. නැත්තම් ආතතිකයි කියන්නේ. ගමේ සංඛ්‍යාවෙන් අඩු වුණාට එකිනෙකා බැඳිලා ඉන්නේ. දැන් අපිට මතකයි අපි පුංචි කාලේ අපි හිටියේ රුක්මලේ කියන ගමේ මාතෘ ග්‍රාමයේ කොයි ගෙදරකට ගියත් අපි දන්නවා මේ අහවලාගේ අහවලා කියලා දන්නවා. මේ අහවලාගේ අහවලාගේ අහවලා කියලා කියන්නේ දන්නවා. මාමල නැන්දල සීයල ආච්චිල ආතල ආච්චිල තමයි සේරම. එකිනෙකට අපි නමින්ම කතා කරන්නේ නැහැ. හැමෝටම මාම කියන්නේ. හැමෝම එක්ක මාම එක්ක සීයා එක්ක ආත ආච්චි එහෙම තමයි කියන්නේ. දැන් අයියා මල්ලිත් එක්ක. නංගිලා අයියලා මල්ලිය සේරම. දැන් ඊළඟ නගරයට ආවම අපි දහස් ගණනක් මිලියන් ගණනක් හිටියට ඒ අතරේ අපි ඉන්නේ හුදකලා වෙලා. අපි වඳුරන්නේ නැහැ කවුරුත් අපි පාරේ යනවා. දෙනෝ දහහක් අපිව පාස් කරගෙන යනවා. ඉතින් ඒ හුදකලා බවත් එක්ක තියෙන අපි දන්නවා මානසික වශයෙන් අපිට යම්කිසි ආතතියක් එනවා. ඒකම තමයි බුදුජාණන් වහන්සේ හදන්නම බැරි භික්ෂුවකට දුන්නේ
Obatan medan anje Brahma dan dani kita kena. Ikan Sangya atere ya u kuda kelakarnya. Kemarin sih kebaya. Kita insan minyakian samu ke satek. Insa demi aurud kali apa depan ekak laksananya temai samu katte. Ada mahacari tu maya tulu. Ia sendhang kerpu ia jana krida sial lama me kuda kelakarnya krida ni me phone ni kerakarnya krida ni me sial udin aku dila kerana samu samu hikak krida. Iwa kerana tapi katakan kita dia biserai tu. Ekak kek, anit tek, milisasa parisar ya terutiena bandiim ganu dino, dan lindat tek ganu dino kene ke gas kolang ek ganu dino kene ke kunu api ayengkal lah, ek tamai ekak tien, anit tek. Oye dek parisar ya milisa kianne, etenom parisar padditi kianne maharga me jiwin pamanak ni me, api parisar padditi ya beden kudu Islam beden kudu samai biotik abiotik, jaiwa ajaiwa. Api parisar padditi ak, mereka itu memang ratak sekian parisar padditi ak ni, mereka itu lainnya jiwin atau antarkriya dakkan atau jiwin ajiwin ni, ke parisar itu tekat antarkriya dakkan. Itu ada minisun atau tiada sambandi, minisun parisar atau tiada sambandi. Oleh dekat amat terawa, oh ada yang alut kerana api. Anit dekat amai, dan bahannya dua nak kotoran, tapi dah nua tiket, ini naraga dewa lekutuila. Nih deh, grease gahan nona, tenggelul grease gahan nona villa, engine oil tikar seram, tikar durul lagi hilang, itu yang me, ar lubricant netang, lihisi bawa adu villa lagi hilang, abino. Itu kita abikaran ni wahane, service station ni gini hilang, apahu alutin tel dal seram menas kena. Dan apai manusia tu eva ke dia tienna, awal dah gatel wedi, apai kunukan dal lekutu villa, meik dewa lekutu ino. Jadi meva seram sudd kalla alutem patanggan eka khatat manusi kawasing gomena mana dia. Ani tiga tamai apai manusai, parisaraya khaya ya teri laku sambandya setiena. Mind body association kan liyapu Deepak Chopra, awasane loko puji ti cerita baru patu rilia kena kene baru patu na. Mulingya agihil Amerika we, batihirai dekino kote samhal leda manusi kai. Manusia kita tiap balapan, ada hina huna. Ada juga cutter di dokter, which doctor juga. Namun tiap hari ini alien lagi. Alih juga mind body association kan? Entah manusia, deh atau terkayat atau tiada samband dengan digin digitu. Dan, oh ini itu am ihlas jangan kita. Kalau kita kapi dengan jangan pergi jadi tu, oh pasu pasu kia. Jadi ini sah, parisaraya dan api jiwat ini tiada pada Pahedili nang, pada alasan itu tiada nang, apabila apa manusia itu suka tiada kita. Pahedili. Gaya dora murtian gaya awal-awal tiada kita, apa manusia awal tiada. Tiensa, eva sudd kalla, parisaraya situili dekam alut keragan no, ekam alut balapurut tu aja no. Muka dapa be balapurut tu kian dewa dempen itu tiada, apa yate hitar dagan honda awastha atamai me marui me awastha. Tang alut tau rujuk ketuin awastha, netang Api saman ni bahaya itu marse Desember 30 itu raya dulu hari samara lienno. Api laban awal di syak syak kerjaan nama mana metik kira. Ini yang penting itu na eva itu kan yatik hitar yano api. Yatik hitar ya mak kien, vidhi gudah khoya gan tiada zamanu vidya. Itu kan penting muka itu yatik hitar api dekat syakti sape no. Di main saman hitar jalan je me alut bim api kahatat manusia kai kawasi nawashe bino eka. Ani tengok sahmi katte kira, mari apuru ye, tendi, entar lo single lah urdu utsave tienni, nagari ni meni, gami tienni, gami tienni, gami eva durrole no kuritamai, janamadi eva tera lagana, eva mabitu deng, entar mo kira, kruti mawasin pinna ne wiladi. Nagari kohmat gamate anamani, nagari rendene pramani hari. Nagari hisse no, hisse no. Nagari hisse no, ani tengok tawe katte me jalanje, tawe peren jatte, api maharaja winni ni sa api hundu sa darno pamun wetta api lagati ni inda. Me par itu kan adui, maka tu me noy prasna sah perwahan prasna, tel prasna, wargi dia ni sah manusia awal la, manusia jalan jiwit ni awal aktif ni. Namun perak awal lola me singgal awal udar suman dekat kudar tiya, maharag mahandi tu pun yang ni ne. Maharag mah wasin, maharag mahandi tu yang awal tu pasi. Maka tu he tu ekam his kodak pelati no. Oya, serve sandha in ganu lamai, pinim lamai, seir mar pamunu pirna. Muka dhihe itu belu tetapi, ia ikutukarno badu, endum. Ia ikutukaran, dikutukaran ni bapat, mamat, siat, thaman tegan dewa lalu tu benda.
ya ikut kerja anik kaya itu. Mungkin deh itu ya gami ya anak udah ane malu puru agen. Tamang winu ini me. Anik teh ini. Nyati paru puru winu yang ane. Itu balik kocil lassan itu me samu katyo kini. Paulin patang aja. Wisru itu Paulin jago agi hilah. Gami me petirin samu katyo aktiina. Itu deh samu katyo alut biemsa. Parisare saha minisa atetnya sambanditawi kin tuna mati tamai me bagi me utsave me praja utsave me ke pawatini me ke itu kote e haraha bendunu e kate ke bendice kala arasandhan kara bagi ni tumbu peteng abu handa bagi me sial le tumbu ritmia ke kedua lati na mahagam sekerean oge me acare upadi sandhau nibandi awasan kara nde kaling Mahagam segera megiya. Namun, Vishwavidyal Sanatan Sabhav, ia ikutukalla, raskalla, ia dunna Acharya Upadhi, marnin passe. Yage Acharya Upadhi nibandhane tamai eka mudrane kala thiyena me riddhi karanna puluwan riddhme kiyana eka. Riddh Vishwe riddhme kiyana eka. Ithen me riddhme me mata ekathu vela, mewa tawat lassana una. E nisa tamai oya waram, kavi onchili waram. Ilang rawur du pida wala kawi sial lama meka da wala ridme kutu ratna mes tikar kaling kiwa wanchili waram kena kiwa wanchili kawi benai wanchili waram benai rabang kawi benai rabang waram ewa hari melasen te ewa itu de kutu lati ilang rai ewa te api eti benai sanskuti esa agam ke dia lute kutu lati na dengar ratna kiwa eke tiene gautum budujan wahanse ke boi satu kali pili pandu Iwa teka tu ilati, itu kan ada minisung ke hiti padi pahan gati ikuti nama ini. Mesial leka tu ilati sama ini, mea urudda, mea vidir samaran. Iti samaran ke kian pulum, oh ke bodu wadako ini akan terkenni ke, oh petak ke dahan aku, duham duke etat netat paralo sikilan tini. Iwa iti unat netat, seratak ke ikut ilati, ika wilau ke ika wadak keradi, itu lu maha syaktiya kena. Maha syakti. Antara loko kohe deh mak keran dene. Oh, eka, hunka keran walau leke ke jati ya ti no. Namu, ame, jangan je loko kisim sanskrutiya, an sanskrutiya kita hat pas samaan nene. Venus. Anan niya, jangan ape belut single sanskrutiya, damil sanskrutiya hat pas samaan nene. Ilang kita ape tawat benat ane labdien ke sanskrutiin ti no, hat pas samaan nene. Tawat iya lekat ti no. Loke kisima sanskrutiya, an sanskrutiya kin sahayoge netang ewa laba nugata sanskrutiya kut ne. Insa ekar ataka dir kalak sanskrutiya deka kekar tiyana kut me matere overlaps tiyana. Ewa bhavichikana wacana wala, bhavichikana dewal wala, me ma ekatu yana. Dan samahalata Lanka tiyana Tamil sanskrutiya neme Tamil Nadu tiyana. Ilangata tawat patthakara baluwoth e sanskrutiya wenas. E sanskrutiya natara. Badh vim tiyena sanskruti natara ekkasu vim tiyena e wage ma rataka vivida sanskruti kīpayak tiyena nam thamai lassana tiyenne eke anith ekak onama sanskrutiyekata aithi ayata puluwankama tiyenna ona an sanskrutiyak varnana karanna an sanskrutiyak dakala saturu wenna garu karanna garu karanna mokada ewa wacana wenas wenna puluwan natumaka tiyena movements wenas wenna puluwan mata matakai rangwalasa e kala kiyenawa Oh, me atau holland vidin kian lu pulang kile me ya kohi deh kila. Mana bela holland vidin kian lu pulang mana sanskruti deh kila. Thai deh, Myanmar deh, double sanskruti deh kila. Ilang kita be publis acara publis mahatya kena semua deh. Enak kita kian lu pulang kaya apa mana rata deh kila. Me kota Malaysia kole semua deh. Enak kita dalam me awal Pradesh deh kila. Tiensa ahare, netumente, gayumente, wayumente, setem tienna. Yam anani bahwa, namun ti anani bahwa kira, api mereka tamai utri itu kira itu orang ikut perih dosa tiennah, mungkin hamba jati ekam, hamba rantekam, tamang hidan, tamang jati tamai, iya lemah jati. Itu ensa ekam honda, namun api dah no, sahabat eksha belu ham, diri sejarahnya kikka, itu ham iya lagu nangga tiennah, jati ya. Robert Knox, awal dulu sih kira kare kerja hiti ada. Ya liburan ni, poter nak sedut Lanka liburan. Eki akhirnya ni, hai si kadang hai, eh, mana kuda, api minit sehora kanker ini kira, mat membibi naya kira kira ni, geri mas kaya naya kira ni. Ini hirakal ikut, api kan degal di naya. Ini Eva, api sanskrit itu laksana. Namun kramin, minas lagi enti.
මේ අපි කතා බහ කරනවා බාහිරෝ විතරක් වෙනස් වෙලා හරියන්නේ නැහැ. අභ්‍යන්තරත් අපි වෙනස් කරගන්න ඕනේ කියලා. ඒ වෙනස් වීම තමයි අපි හදවතට දැන්න මේ වෙනස් වීම. දැන් පුද්ගලයන් විදිහට අපි වෙනස් වෙනවා. මේ අපි දැන් කතා කරමු ස්වභාව ධර්මයේ වෙනස් වීම පිළිබඳව. සූර්යයත් අලුත් වෙනවා. ගහකොළ අලුත් වෙනවා. ඒ දිනවල දින දර්ශක තිබුණේ නැහනේ. අපිට කැලෙන්ඩර් තිබුණේ නැහැ. ඔරලෝසුව තිබුණේ නැහැ වෙලාව බලන්න. හැබැයි අපේ පැරණි ගැමියා දැනගෙන හිටියා මේ ඉන්නේ වසන්තය. මේ උදා වෙන්නේ වසන්තය. මේ එන්නේ අලුත් අවුරුද්ද. ඒ විතරක් නේ මේ ලබන්නේ සුබ මොහොත. කොහොමද මේ ස්වභාව දහමත් එක්ක අපිට මේ වසන්තය උදා වෙන්නේ? වසන්තය කියන වචනය තුලම කොයිතරම්නම් මේ අපූර්වත්වයක් ගැබ් වෙලා තියෙනවද ස්වභාව ධර්මයත් එක්ක? මාර්ගා ඒ කාලේ දින දර්ශන තිබුණේ නැහැ කියලා කියන්න බෑ. ඒ කාලේ 65ට බෙදලා තිබුණේ. බෑ 24 බෑ 65ට බෙදලා තිබුණේ. තප්පරේට ඒ ගැන ඒව සේරම හොයලා බැලුවා ඒ කාලේ. සූර්යෝදය වෙන්නේ මේ අවස්ථාවේ, සූර්යා බහගෙන යන්නේ මේ අවස්ථාවේ, දින වෙනස් වෙන්නේ මෙහෙමයි, චන්ද්‍ර මාස ක්‍රමයේ මෙහෙමයි වෙන්නේ. ඒ සියල්ල දැනගෙන හිටියා. නක්ෂත්‍ර යනුව, ග්‍රහ ගමන් අනුව සියල්ල දවස 65ට බෙදලා තමයි ඒ කාලේ ඒවා දැනගෙන හිටියේ. එහෙම තමයි නැකත් හැදුවනේ. නැකත් හැදුවේ, නැකත් භාවිත කරේ එහෙමයි. ඒවා සියල්ල මේ කාලේ තිබුණා. වෙනසකට තියෙන්නේ අපේ දැන් පාවිච්චි කරන දර්ශනේ නෙමෙයි. දැන් සමහරු කියනවා දසමාසයේ උරේකත්වා කියලා අම්මට බැන්නට, අම්මට බැන්දට කොහොමද දහමාසයකින් නව මාසයේනේ අමාවගේ කුස්තුළු ඉන්නේ කියලා. ඉතින් ඔක වෙනස් කරන්න ඕනේ නේද? නව මාසයේ උරේකත්වා කියලා. ඒ දන්නේ නැහැ. ඒ කාලේ සූර්ය මාස නෙමෙයි චන්ද්‍ර මාස භාවිත කළේ. දවස් 28 28යි තිබුණේ චන්ද්‍ර මාස අනුව 281 තමයි මිනිසාගේ ගර්භණී සමය. ඉතින් ඒ නිසා තමයි දස මාසයේ උරේකත්වා කියලා කිව්වේ. ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. අය ඒගොල්ලන්ට කියලා දුන්නාම හරි මේක චන්ද්‍ර මාස වලින් තමයි බලලා තියෙන්නේ කියලා. ඉතින් මොකද්ද බැවේ? ඉතින් ඒ නිසා මාසයේ ගැන අපි ටිකක් කතා කරමු. ස්වභාව ධර්මයත් එක්ක කොහොමද මේ වසන්තය කියන වචනේ අපිට ආවට හරියන්නේ නැහනේ. ඒ කොහොමද වසන්තය කියන වචනේ? දැන් කෝකිල වසන්තය මේක. කෝකිල කියන්නේ කෝකිලයා හඬ නගන, කොවුල හඬ නගන වසන්තයනේ. වසන්තය කියන එක අපි තමයි දාගත්තේ. අපි මිනිසා විසින් මිනිසාට වසන්තය වුණේ මිනිසාට කෑම බීම තිබෙච්ච නිසා, සුවදායක උණුසුම් පරිසරයක් තිබෙච්ච නිසා, අනිත් එක වටපිට බැලුවාම ගෙඩි පිරලා තිබෙච්ච නිසා. පියසිරි විජේරත්නයන් ලස්සනට කියනවා, මට මතකයි ඉස්සර හැමදාම අවුරුදු කාලේ පියසිරි විජේරත්නයි අමිතා වැඩිසිංහයි ගායන ගීයේ මතක නේද? බැද්ද පුරා සුදු රෙද්ද වගේ. ඒකේ කියනවනේ, කවුද මේ පැණි දැම්මේ මේ පළතුරු වලට, කවුද මේ ගී දැම්මේ කුරුල්ලන්ගේ හොටට කියලා. ඒ වෙන්නේ මේ පරිසරය ආහාර වලින් සුලභ වෙනවා. ඒ කාලේ තමයි කුරුල්ලන්ගේ, බොහෝ දෙනෙක්ගේ, පක්ෂීන්ගේ සුවැදි සමය. ඔවුන් බෝ කරන සමය එන්නේ. මොකද කුරුල්ලෙක් පැටව බෝ කරන්නේ නැහැ, බිත්තර දාන්නේ නැහැ පරිසරයේ ඉතාම දුර්වල කාලෙක. මොකද ළමයි ටික හදාගන්න බැරි නම් ඒ අයට තේරෙනවා, ඒ අයගේ අභ්‍යන්තරයට තේරෙනවා ආහාර සුලභ නැති කාලෙක බිත්තර දැම්මොත් ඔවුන්ගේ ඊළඟ පරපුර විනාශ වෙලා යනවා. ඒ නිසා බොහෝ පක්ෂීන්ගේ සුවැදි සමය වෙන්නේ මේ කාලේ. අපිට හොඳට දැනෙනවා කොවුල ඇවිල්ලා හඬ නගන්නේ කෙවිලියක් අල්ලගන්න. කොවුල ඇවිල්ලා සද්ද කරනකොට ඒකට උත්තර දෙනවා කෙවිලියක්. හොඳට අහගෙන හිටියොත් තේනවා කෙවිලිය උත්තර දීලා තමයි ඒ දෙන්නෙක් අහුවෙන්නේ. කුරුල්ලෝ එකතු වෙන ක්‍රම තියෙනවා. එක්ක සින්දු කියලා, එක්ක නටලා, එහෙම නැත්නම් හොඳට ඇඳ පළඳගෙන තමයි කුරුල්ලෝ එකතු වෙන්නේ. මොකද කුරුල්ලන්ගේ ඒ කාලෙට එනවා වෙනම පිහාටක් එනවා ලස්සන. පිරිමි සත්තුන්ගේ බ්‍රීඩිං ප්ලුමේජ් කියලා කියනවා. ඒක වෙනම පාටක් වෙනවා. අර මනමාල ගතියක් ඇති වෙනවා. සමහර කුරුල්ලෝ ඉන්නවා ලස්සනට නටලා. දැන් නටලා ඒ නැටුමල තමයි මේ නැටු ආකර්ෂණය තියෙන්නේ. දැන් කොවුලගේ වෙන්නේ ගීත ගායනෙන් තමයි. අපි වගේම තමයි බලනකොට වෙනසක් නැහැ. කොවුල ගීත ගායනෙන් තමයි කොවුලයි කෙවිලියයි එකතු වෙන්නේ. දැන් ඔය සමහර අනික් සත්තු නම් සෙන්ට් දාගෙන තමයි එකතු වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ෆෙරමෝන්ස් තියෙනවානේ. දැන් ගුවක් ශීරපාය සත්තුන්ගේ ෆෙරමෝන්ස් තියෙනවා. මේ ජායා ෆෙරමෝන් එකට තමයි පිරිමිසතා එක ආකර්ෂණය වෙන්නේ. පක්ෂීගේ හුඟ කරපැත්ත තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි අපිට පරිසරයේ වෙනසක් තියෙන්නේ. කුරුල්ලෝ හඬ නගන්නේ වෙනදට වඩා. මොකද ඔවුන්ගේ බිදු දමන සමය, සුවැදි සමය ඇවිල්ලා මිනිසුන්ට ආහාර සුලභ වෙනවා. ඒ නිසානේ මම කිව්වේ අර දැන් මිනිසා
දැන් ඉස්සර කියනවානේ පිරිමි පුතෙක් හම්බුනොත් කවුළු කෙවිලියන්ට රජ මගුල් කියලා කියනවා. මොකද ඒ කියන්නේ අර පිරිමි පුතෙක් හම්බුනහම වැඩියෙන් අස්වද් වෙනවා. වැඩියෙන් අස්වද්දුවම තමයි අර ඉපදල්ල ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ පිරිමි පුතු පතන්නේ. ඔව් පිරිමි පුතෙක් නැතුවා කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ පිරිමි පුතෙක්ගේ එක එකක් තමයි කියන්නේ කවුළු කෙවිලියන්ට රජ මගුල් කියනවා. මොකද හේතුව වැඩියෙන් අස්වද්දුවම අර ඉපදල්ලේ ඒ කාලේ මිනිස්සු අන්තිම ඇටේට ඇහිඳින්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා තියලා එනවා අනික් තැනට. අපේ සංස්කෘතිය දනන්දි කවදාවත් මේ කුඹුරට ආපු ගිරව් මරන්න කියලා එහෙම එකක් නැහැ. අපේ සංස්කෘතිය තියෙනවා ඒක මං හිතන්නේ හුඟා සංස්කෘතියන්ගේ නැති දෙයක් ඒක. මොකද හේතුව මේ සබ්බේ සත්තා සුකප්පත්තා කියන සියලුම සත්වයන් සුවපත් වේවා කියන හැඟීම අපේ තිබිලා තියෙනවා. ඒක ඉතින් බිදුහාමුදුරුවෝ දේවනම්පියතිස්ස රජුරන්ට දීපු අවවාදයක් කියලා තියෙනවනේ. මහරජ මේ බිම සියලු සතුන්ට මිනිසා ඇතුළු සියලු සතුන්ට අයිති. ඒ නිසා අපට ඔබට මෙන්ම මේ වනයේ සැරිසරන වනමුර්ගයන්ටත් අහසේ සැරිසරන සිවුතුන්ටත් සමාන අයිතියක් තියෙනවා මේ බිමේ මේ සෑම තැනම. අන්තිමට කියනවා මහරජ you are the guardian, you are not the ruler, you are the guardian කියලා තියෙන්නේ. ඔබ මේ රටේ පාලකයානෝ ආරක්ෂකයායි කියලා තියෙනවා. බල කොහොම කියමනක්ද කියලා තියෙන්නේ. ඒ අනුව තමයි ධනංජය බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන පරිදි ලෝකයේ ප්‍රථම අභය භූමිය ඔය මිහින්තලා අභය භූමිය වෙන් වෙන්නේ ලංකාවේ රාජාඥාවකින්. ඊට පසුව රාජාවලියෙත් බොහෝ තැන්වල තියෙනවා මේ එක එක සතුන් වර්ග දැඩයම් තහනම් කළා කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි මේ සර්වහිතවාදී කියන්නේ මානව හිතවාදී පමණක් නෙවෙයි. සර්වහිතවාදී කියන්නේ ගහකොළ සතා සීපාව සියලු දෙනා ගැනම කල්පනා කරලා තියෙනවා. ඒ නිසා තමයි කෙරවලට මහුලන්නේ නැති. ඒ අයට තියෙනවා. ඒ ඇස් ඉන්න ඕන කියන කිනා. අපි සියලු දෙනාම එකට ඉන්න ඕන කියන එක. ඒකනේ හේනක් වපුරන්න කලින් කෑගගා යන්නේ අපි දැන් මේ ගිනිසියන් යන්නේ මෙතනින් එළියට යන්න කියලා කියන්නේ සත්තුන්ට. එහෙම තමයි කියන්නේ. නැතුව මේ බෙදා හදාගෙන කාපු බවක් තමයි අපේ තියෙන්නේ. ඔව්. නැතු අපිටම ඒක කියාගෙන නැහැ. හරි හොඳයි. අර කිව්වා වගේ මානව හිතවාදී සර්ව හිතවාදී ආරක්ෂකෙක් ආරක්ෂකයන් පිරිසක් ඉන්නවනම් මතන මේක තවත් සුභවාදී පැත්තකට අපිට යන්නට පුළුවන් වේවි අනාගතයේ උපනූපන් දරුවන් හට. හොඳයි අපි කෝකිල වසන්තත් එක්කයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි සුන්දර ඉරිදාව ඇතුලේ නිට්ටඹුවේ අපේ කෝකිල වසන්තර වෙන සූදානමත් අපි වරින් වර ඔබට ඉදිරිපත් කරනවා. එතනත් සාකච්ඡා වටයක් යනවා කීප දෙනෙක් එක්ක සම්බන්ධ කරගෙන. ඒ අතරතුරේ අවුරුදු උත්සවයට තිබෙන්නා වූ සූදානම් පිළිබඳවත් අවුරුදු උළෙලට තිබෙන්නා වූ සූදානම් පිළිබඳවත් එයයි විටින් විට මතක් කිරීමක් කරනවා. ඒ සියලු දේවල් අතරතුරේ අපි මේ මැදිරි ඇතුලෙත් අපි සාකච්ඡාවක් කරනවා. මේ අවුරුද්ද පිළිබඳව සමහර මතයන් පිළිබඳව අදහස් පිළිබඳව උන් වගේ දේවල්. දැන් හොඳයි අපි මේ කතාබහ කරමින් සිටි ආචාර්ය ජයන්ත වර්ධවිධාන මහත්මයාත් එක්කයි. දැන් ඇත්තටම මේ ආචාර්යතුමනි දැන් එදා ඉඳන් අද වෙනකන් මේ නොනැසී පවතිනවා අපේ මේ අවුරුදු චාරිත්‍ර. මේක එක්තරා විදිහක මේ රටාවක් විදිහට මේක පවතිනවා. මේක හැඩගැසීලා තිබෙනවා. මේක සදාචාරයට මුල් තැන දීලා තියෙනවා. මේක මේ යන විදිහට මේ කාර්ය තියෙයිද ඉස්සරහට? මේක සමහර අය කියන මේක යල්පැන ගිය මේ සිරිත් විරිත් කිරීමක් පමණයි කියලා මේ තරුණයන් කියනවා. මේක පවතීද යාවත් කාලින වෙලා තියෙයිද නැත්නම් මේක මේ කාලයක් යනකොට මේ සෑම දෙයක්ම වෙනස් වෙන නිසා අර පරිසරය වෙනස් වීම විතරක් තියෙද? මම ඔබතුමාගේ කාලයත් එක්ක වෙනස් වෙන එක නෝ හැම දෙයකටම පොදුනේ. පරිසරයටත් පොදුයි. දැන් ඔය මිහිතලේ උණුසුම් වීම වගේ දේවල් නිසා දේශගුණික රටාවේ කාලගුණික රටාවේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඊළඟට ඒවා චක්‍රානු කාල විදිහට අවුරුදු 10කට සැරයක් 50කට සැරයක් වෙන චක්‍ර වශයෙන් උත් වෙනස් වෙනවා. සිතුම් පැතුම් වෙනස් වෙනවා. ජීවන රටාව වෙනස් වෙනවා. දැන් ඔබ අහුවේ මේ සිරිත් විරිත් යල් පැන ගිය ඒ වාද කියන ප්‍රශ්නය. දැන් සිරිත් කියන්නේ ධනංජය කළ යුතු දේ. චාරිත්‍ර විරිත් කියන්නේ අත්හල යුතු දේ.
වාරිත්‍ර විරිත් කියන්නේ. දැන් හැම දෙයකම තියෙනවා ওই දෙක තියෙනවා අපිට. දැන් අපි පන්සිල් වලත් තියෙනවා විරිත් හැටියට තමයි පන්සිල් එන්නේ. වෙරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ. නමුත් ඒකේ සිරිත් කැල ඇතුලේ තියෙනවා. දැන් පානාදිපාතා වෙරමණී කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකීම කියන එක. නමුත් සියලු සතුන්ට දයාවෙන් සලකනවා කියන එක අභ්‍යන්තරේ තියෙනවා. දැන් හොරකම් කිරීමෙන් වළකීම කියන එක විරිතක්. නමුත් ලද දෙයින් සතුට වෙලා තියෙන දේ ඒ පරිභෝජනය කරන සතුටින් ඉන්නවා කියන එක සිරිතත් ඇතුලේ තියෙනවා. දැන් මේකදී අපිට ගොඩක් වෙලාවට ওই දෙකම සිරිත් වල තමයි වැඩියෙන් යන්නේ. විරිත් වලට වඩා විරිතුත් තියෙනවා සිරිත් වලට. දැන් ඕනෑම සිරිතක උඩ පේන මතු පිටක් තියෙනවා. ඒක යට තියෙන්නේ සාර ධර්මයේ කියන එක. වැලිව් එක සාර ධර්මයේ කියන එක අගෙයිම තියෙන යට තියෙන. සමහර වෙලාවට සිරිත යල්පන ගියා වගේ පේන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ සිරිතක් තිබුණා අවුරුද්දට කලින් මුරුතන්ගේ සම්පූර්ණ පිරිසිදු කරනවා. පිරිසිදු කළා ලිප් බොක්කේ තියෙන අලු සේරම අයින් කරනවා. අයින් කරලා ලිප සම්පූර්ණයෙන් පිරිසිදු කළා නැවුම් මුට්ටියක තමයි අලුතෙන් අපි කිරිබත් උයන්නේ. පොඩි බාධා කිරීමක් කරනවා. දැන් උතන අර කුණු මුත්ත පුදනවා කියලා කියන්නේ. දැන් ඒක නැහැ. ඔව්. දැන් ඒක අයින් වෙලා. කුණු මුත්ත දැන් නගර සභාවනේ. ඒ ඉඳ ඒ එන දවසේට අඟහරු වාදයටද උදැරද කියන එකේ තේරම එකතු කරලා දෙන්නවා. වෙනසකට තියෙනවා වෙන ඒකෙත් වෙනසක් තියෙනවා. අවුරුද්දට කලින් මේ මිනිස්සු ඇවිල්ලා දොඩට තට්ටු කරලා නැත්තම් බෙල්ලෙක් ගහලා කතා කරනවා. බෙල්ලෙක් ගහලා නැත්තම් කතා කරලා යන්නේ. එතකොට අලුත් අවුරුද්ද කියලා ගනුදෙනුවක් තියෙනවා. එතකොට ඒක දැන් කුණු මුත්ත කියන එදා චාරිත්‍රයේ හැමුණාට යට තියෙන සාර ධර්මයේ තමයි කුණු සුද්ධ කිරීම කියන එක. පිරිසිදු කිරීම කියන එක. ඒක වරක් ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් ලිප් බොක්කේ තියෙන අලු සේරම සුද්ධ කරලා ලිප අලුත් කරනවා කියන එක ඔබ හිතන ඔබ කියපු විදිහට අහපු විදිහට යල්පැන ගියා වෙන්න පුළුවන්. දැන් මොකද ලිප් බොක්කේ නැති ගෙවල් තියෙනවා හරියට. ඔව්. දැන් ගෑස් ලිපක් නැත්තම් විදුලි උඳුනක් නැත්තම් අලුත් විදිහට කියනවා නම් ඉන්ඩක්ෂන් ලිපක් නැත්තම් මොනවද ඊටත් වඩා වෙනස් ඒවා තියෙන්න පුළුවන් දැන්. නමුත් අර ඒක පිරිසිදු කළා අලුත් කළා දැන් ගෑස් ලිපක් උනත් අපිට වෙනදට වඩා පිරිසිදු කළා සේරම සුද්ධ කළා අලුත් කරන්න පුළුවන් මෙතන. ඔය මෙතන හොඳ වැඩක් වුණා. ඔව්. මේ දවස්වල ගොඩක් ගෙවල් වල ගෑස් තිබුණේ නෑනේ. ඉතින් ඒක නිසා දැන් ලිපක් හැදුවා ගෙවල් වල. ඔව්. ඔව් ඒකත් ඉතින් ඒකත් සැලකිලිමත් වෙන්න වෙන කාරණයක්. අපිට පොඩි ඉඩක් තියෙනවා නම් එහෙම එකක් තියාගන්න එකත් වටිනවා. මොකද කියවෙන්නේ කිසියම් හේතුවක් නිසා හෝ ගෑස් නැති වෙච්ච දවසෙට අපිට අරක කරන්න පුළුවන් අපිට. මොකද ඒක අපිට අර අභ්‍යන්තරයේ තියෙනවා අපේ මොකද හෝමෝ ඉරෙක්ටස් තමයි ගින්දර හොයාගත්ත කියන්නේ ඉස්සෙල්ලම. ඉත ගිනි දෙන පටන් ගන්න තියෙන හෝමෝ ඉරෙක්ටස් අපි දැන් සේපියෙන් උත් මෙහාට ඇවිල්ලානේ. නමුත් අර ගින්නත් එක්ක අපේ පොඩි ගැතියක් තියෙනවා. දැන් ඒකින්ද සමහර වෙලාවට ඔය විදුලි ගිනි උඳුන් තියෙනවා ඒකේ අර දැල්ලක් පෙන්නලා තියෙනවා. ඒ දැල්ල දකිනකොට අපිට පොඩි ප්‍රීතිවත් බවක් එහෙම හැඟීමක් එනවා. ඉත ඒක නිසා අර සිරිත සමහර වෙලාවට කරන්න බැරි වෙන්න පුළුවන් අපිට. දැන් ලිඳත් එක්ක ගනුදෙනු නෑ. ගොඩක් ගෙවල් වල ලිං නෑ. නෑ. තියෙන්නේ ටැප් එකක් විතරයි තියෙන්නේ. මොකද මේ වතුරේ ජල සැපයුමක් තියෙන්නේ. නමුත් අර වතුරට අපේ තියෙන ආකර්ෂණය, වතුරටත් එක්ක අපේ තියෙන ගනුදෙනු පරිස්සම් කරන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ, නැත්තම් පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ කියන සාර ධර්මයේ යට තියෙන්න ඕනේ. දැන් ඉස්සර මේ නවසඳ බැලුවා. ඔව්. දැන් ඒවත් ගොඩක් කලකට නෑ. ඉස්සර අපි සඳ බලන්න පුළුවන් සඳ තාම ඉන්නවා. සඳ පේන්නේ නෑ. අර අපි ඉස්සර කියලා නේද මේ දුක දුරවන බදාදා, සඳ නොබලන් සෙනසුරාදා, දුටුවොත් සඳ ඉරිදා, වේය සැපතක් ඊට පසුදා. එහෙමත් කිව්වා. ඒවත් ගොඩක් කලකට මට මතකයි ඔය ගෙවල් වල දැන් ඒ දවස් එනකොට ගෙවල් වල සමහර ගෙවල් වල පේන්නේ මෙහෙම බැලුවහම පේන්ට් එක විතරයි. නැගිනේර පේන්නේ නැහැ, බටේර පේන්නේ නැහැ. නමුත් හැම තැනටම මෙහෙමත් නැහැ ධනංජය. දැන් ගම්පලාත් වල අපේ තාම හඳ එනවා වෙලාවට. හඳ දකින්නවා.
මම කියන්නේ මේකයි ධනංජය සිරිත විරිත සිරිත සමහරලාට අපිට එහෙමම මේ කරන්න බැරි වෙන්න පුළුවන් දැන් මොකද ලිබ්බේ ගිනි ලිබ් අලු අයින් කරන්න නැති වෙන්න පුළුවන් නමුත් මේ පිරිසිදු කිරීම කියන එක අලුත් වීම කියන එක ඒක කොහේ හිටියත් කොතන වුණත් කරන්න පුළුවන්කම තියෙනවා ඒතර අපි දැනගන්න ඕනේ මේ සිරිත මොකද්ද සාර ධර්ම මොකද්ද කියන එක දැන් අපේ බෞද්ධ මේ අපේ සංස්කෘතිය දනුව ස්වාමීන් වහන්සේලා දානයකට වැඩමගෙන ඉද්දි කරන දෙයක් තමයි පාදෝවණය කරනවා ඒ පාදෝවණය කරන සිරිතක් තියෙනවා නමුත් එහි තියෙන සාර ධර්මයේ තමයි ස්වාමින් වහන්සේලා එක සැසඳුවාම ගිහි අපි මොන නිලයේ දරුවත් අපි පාදුවිල්ලක් වගේ ඒ කියන එක තමයි ඒක යට තියෙන සාර ධර්මය. දැන් ඒකෙදි කවුරු හරි කොළුවෙක් වැඩට ඉන්න කොළුවෙක් නැත්තම් වත් වැඩ කරන කෙනෙක් ලැව්වා මේ මේ ඒක ඒක පාදෝණය කරන්න ගියොත් සිරිතේ තන තියුණාට සාර ධර්මේ නැහැ. අර ගෘහ මූලිකය කරන්නේ ඒකනේ. තමයි ගෘහ මූලිකය ඇවිල්ලා පාදෝණය කරලා පිළිගන්නේ. ශ්‍රීමත් බඹසිරසෙහි පාපිසිනං කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ ජටාවේ පාපිහින්න පුළුවන් කම තියෙනවා සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට. ඒතකොට සාර ධර්මයේ තියෙන එතන තියෙනවා. ඒතකොට නිකන් සිරිත විතරක් හිතලා කවුරු හරි ලැව්ව එන කෙනෙකුට වතුර පොඩ්ඩක් අල්ලලා හොස් එක අල්ලලා හරි කකුල් දෙක හොදන එක නෙමෙයි තියෙන්නේ. සාර ධර්මයයි දැනගන්න ඕනේ අපි. ඒ නිසා මේ සිංහල අවුරුද්ද හා බැඳිච්ච සාර ධර්ම මොනවද කියලා අලුත් පරම්පරාවටත් කියලා දෙන දීම වැදගත් වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ සිංහල අවුරුද්දේ මහා තෘප්තිය තියෙන ළමයින්ට. හරියටම ළමයින්ට. මතකයි දැනන්දි අපි පොඩි කාලේ අවුරුද්ද එනවා කියන එක මහර්ගයට මතකයි නේද? වැල්ලම් පිටියේ තිබුණේ අවුරුද්ද නේද? වැල්ලම් පිටියේ වැඩිපුර වැහෙන්නේ රතිඤ්ඤා. දැන් ඇහෙනකොට පොඩි කාලේ අපි එනකොට අලුත් ඇඳුම් ගැන පොඩි සරුම් මහල දෙන ඉස්සර ආම් විස දැම් වගේ නිමියඳුන් නැ අපි පොඩි කාලේ අම්මම තමයි මහන්නේ අම්මෝ මහල දෙනවා අලුත් ඇඳුම් සෙට් එකක් ඉතින් ඒක අනිත් එක අවුරුදු චාරිත්‍ර වෙලාවට ඒ කරන දේවල් අනිත් එක ඒ කාලේ මේ අර නොනගතේ වෙලාවේ ලිප් කැඩුවට පස්සේ හදන්නේ නැහැ හදන්නේ යම් විදියක ඉතින් තේ එක බොන්න හොන්න ඒ කාලේ තිබුණා එළියේ වෙන ටෙම්පරරි ලිපක් తాවකාලික ලිපක් හදනවා තේක බොන්න ඇතුළේ එක පිලිසකර කරලා ඇතුළේ පිළිවෙලකට හදලා එළියේ තමයි ලිපක් හදනවා හදිස්සි අවශ්‍යතාවයකට ලිපක් හදලා තියෙනවා තේ එක බොන්න හරි එතනින් තමයි බොන්නේ මේක ගන්නෙ නෑ ඒ අර බලන්න අර නැවතුම කියන එක නොනගතේ කියන්නේ අර දෙක අතරේ නැකත් අතරේ අලුත් අවුරුදු උදා වෙන අතරේ තියෙන ගැප් එකක් මේ අපි පවත්වාගෙන යනවා ඒ ගැප් එක තමයි අර අලුත් වෙන්න තියෙන්නේ. නැතුව එකපාරටම අපි දප්පරෙන් ඊළඟකට ගියොත් ඒක නෑ දැනෙන්නේ නෑනේ. ඔව්. ඒ නිසා තමයි නැකත් නැති නොනගතේ කියන වෙලාවේ අපි කිසිම ලෞකික වැඩ යෙදෙන්නේ නෑ. ඒක රැකී ආරක්ෂාවල හෝ අධ්‍යාපන කටයුතු වල හෝ යෙදෙන්නේ නෑ. සියලු වැඩ මෙතනින් නවත්වනවා. ඊළඟට ඒ කාලේ මොකද කරන්න කියලා බැලුවාම මිනිස්සු නිකම්ම ඉන්න බෑනේ. මොකද කරන්න කියලා බැලුවාම තමයි මේ භවයෙන් එහාට යමක් තියෙනවා නම් එතෙන්ට යන දේවල් තමයි ඒ වෙලාවේ කරන්නේ ලෝකෝත්තර දේවල් තමයි ඒ නිසා තමයි ඒකට අපි අලුත් වචන දාලා තියෙන්නේ පුණ්‍ය කාලය කියලා නොනගතියට පුණ්‍ය කාලය කියන වචනයක් දාලා ඒ වෙලාවේ අපි පිං රැස් කරන්න තමයි යන්නේ එහාගේ දේවල් ගැන ඒ නිසා මේ ලෝකයේ දේවල් නවත්තලා තියෙනවා මේකට නවත්තලා ආයි මේ ලෝකයේ දේවල් පටන් ගන්නෙ ආයි නව අවුරුදු උදාවත් එක ලිපගිනි මොලවලා රටක් එකතු වෙලා ජාතියක් එකතු වෙලා එක වෙලාවේ ලිපගිනි මොලවලා ඊට පස්සේ එකට වෙලාවේ පවුලේ සියලු දෙනා එකතු වෙලා දැන් ඕකෙදි කොළඹ වැඩ කරත් කොහේ වැඩ කරත් යනවනේ එතෙන්ට පුළුවන් කමක් තියෙනවා යනවා දැන් ඔබ කියන වගේ ඒකත් දැන් එහෙමම කරන්න බැරි වෙලා තියෙනවා ඉස්සර මට මතකයි අපිට අවුරුද්ද පටන් ගන්නකොට පාන් නැතුව යනවා ඒ කාලේ පාන් නැතුව ගිහිල්ලා ආයි 17 වෙනිදා විතර තමයි පාන් එන්නේ එන්නේ අපි ගිහිල්ලා පාන් ගන්නවා බේකරි මේ මහා විශාල මහා රසවත් දෙයක් වගේ තමයි පාන් ගන්න. මොකද හේතුව පාන් නැතුව 12 13 14 15 16 පාන් නැහැ. මොකද හේතුව මේ මිනිත්තු සේරම ගංගල ගිහිල්ලා. ගංගල ගිහිල්ලා ඒවා වහලා දානවා සේරම. ඉතින් ඒ කාලේ දැන් මෙහෙ විතරක් නෙමෙයි. එංගලන්තේ කියනවා ඒ කාලේ ලන්ඩන් නුවර තනිකරම මේ හිස් වෙනවා කියලා නත්තලත් එක්ක. ඔව්. ඒ ආයි ආයි ජනවාරි පළවෙනිදාට පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ හිස්. ඔව් ඔව්. දැන් නත්තල් දවසේ තියෙනවා වැඩ.
මොකද හේතුව විවිධ ජාතීන් ඇවිල්ලා විවිධ එකතු වෙලා අලු දැන් දැන් බලන්න අපේ තියෙන ඔය මේ මේ අපි සුපිරිවිලන්ස් සෙල් ජාල කිසිම දෙයක් අවුරුද්දට වහන්නේ නැහැ වහන්නේ වහන්නේ නැහැ ඒවැ පාල් තියෙනවා දැන් දැන් ඒවැත් පාල් තියෙනවා ඉතින් ඒ හින්දා අර ඒ කාලේ තියෙන අර විනාස අලුත් වීම කියන එක පොඩි දැනෙන්නේ නැති ගතියකුත් තියෙනවා. මොකද ඒ කාලේ කඩවක් වැහුවට පස්සේ දන්නවා ඒ කාලේ කඩ වහලා ගෙවල් වල මිනිස්සු බඩු එකතු කරගෙන ඒ කාලේ ඇතුළත ගත කළා තමයි ඊට පස්සේ ආයෙ එන්නේ. දැන් එහෙම ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. එහෙම වෙනස්කම් සිද්ධ වෙන්න වෙලා තියෙනවා. මොකද හේතුව මිනිස්සු සංක්‍රමණය වෙලා තියෙනවා එක එක තැන් වලට. දැන් ඒ කාලේ මිනිස්සුන් කන්න නැහැ. දැන් ওই පිටින් කන මිනිස්සුන් කන්න නැතු වෙනවා. හෝටල් වහලා තියෙන තේරෙ. හෝටල් වහලා සමහර අය කියන හරි මෝසලයි නගරයේ කියලා. මොකද මිනිස්සු ගමේ ගිහිල්ලා නේ නගරේ ඉන්න මිනිස්සුන්ට මාර්ගවලට එහෙම වැල්ලම් පිටියෙම වාඩි වෙති ඒ කාලේ නේද ඒ කාලේක කාලෙකද ඒ නගරේ කියන එක එවහිල යනවා දැන් ඒව වෙනස් වෙලා තියෙනවා නමුත් වෙනස් වුණාට මං හිතන්නේ නම් මේ වගේ සංස්කෘතික දේවල් වටිනා දේවල් කලාත්මක මිනිසා මිනිසාගේ සුභසිද්ධිය පිණිස මිනිසා විසින්ම සොයාගත්ත කාරණා තුනක් තියෙනවා කියලා විද්වතුන් කියනවා ඔව් එකක් තමයි විද්‍යාව නවීන විද්‍යාව අපි නිදහස් ලැබෙනකොට අපේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි ඇට් බර්ත් උපතේදී අපේක්ෂිත ආයු කාලය 58යි තිබුණේ දැන් 70 ගණන් වලට නැගලා ගිහිලා තියෙනවා ඒකට හේතුව විද්‍යාව ඒකම තමයි කලාව සහ ආගම් දර්ශන කියන තුන ඕවා අපේ ජීවිතයේ අඩු වැඩි වශයෙන් දුක නිවන්න හේතු වෙනවා දැන් මේ සිංහල අවුරුද්දත් එක තියෙන මහා කලාවක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා ඉතින් මේවා අපිට වියකි නොදී ඊළඟ પરම්පරාවට ලබා දෙන්න ඕන ඒ ලබා දීමේදී ජනමාධ්‍ය යම් කාර්යභාරය ඉෂ්ට කරනවා දැන් අවසන් විනාඩි කිහිපයක් තක ඉන්න නිසා ආචාර්යතුමනි ඉතාම ඉක්මනින් පිළිතුරු අපි හොඳ කතාවක හිටියේ නේද අනිවාර්යෙන් හොඳම හරවත් කතාවක හිටියේ ඒ තමයි දැන් මේ වෙනකොටත් නෑදෑගම් යනවා මේකත් එක්ක අපිට තියෙන අර මේ පරණ හිතවත්කම අලුත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අවස්ථාවක් අපිට උදා වෙනවා අපේ වැඩිහිටියන්ව ගිහිල්ලා බලන්න. ඇති තියෙන කට්ටිය විතරක් නෙමෙයි මේ වෙලාවේදී නැති හැබැයි අපේ ළඟින් ඉන්න නෑදෑයෝ තාෂ්ට කරන්න උණු වෙලාවක්. මේ වගේ වෙලාවක හිතවතුන් නෑදෑයන් එකට එකතු වීම හමු වීම කොයිතරම් වැදගත්ද? අපිට ලැබිලා තියෙන කාලෙත් එක්ක අපි කතා කරන්නේ මම කියන්නේ සාමූහිකත්වය කියන එක මිනිස්සුන්ට සිත පිනවන දෙයක් කියලා. මේ පිරිස ඉන්නකොට පුංචි ළමයි වුණත් කොච්චර සතුටු වෙනවද බලන්න පිරිස දැක්කහම මාමල බාප්පල නෑදෑයෝ සීයල එකතු වෙනවා සමහරවිට ওই චූටි දරුවෝ දකින්න අවුරුද්දට එකවරක් වෙන්නත් පුළුවන් එකවරක් දකින්න පුළුවන් නමුත් ඒ දැකීම තුළ හරි විශාල සතුටක් එනවා අනිත් එක දැන් කාලේ මේ දුරකථනේ පාවිච්චි කළා හරි ඒ කතා කළා සුබපතනවා උගක් අයගේ පුරුද්දක් තියෙනවා ඒක අවුරුද්දට සුබපතනවා හම්බ වෙන්න බැරි වුණත් දුරකථනයෙන් හෝ සුබපතනවා. ඔව් මම මෙන්න මෙහෙම බාධා කිරීමක් කරන්නම් අපේ ලැබිලා තියෙන කාලෙත් එක මට හිතෙනවා මෙන්න මෙහෙම තරකට ගියොත් හොඳයි කියලා අපිට විනාඩි දෙක තුනක් වගේ තියෙන්නේ. අපි දැන් අපි ඉන්නේ අවුරුද්ද අලුත් අවුරුදු සමරලා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරලා අපි අද දවසේ මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය කරා දැන් හෙට වැඩට යන්න තියෙනවා හැමෝම වැඩල්ලිම තියෙනවා. ඉතින් යන්නේ ඒක නිසා අවසාන වශයෙන් අපි පණිවිඩයක් ලබා දෙමු. මේක මේක රැකගෙන යන එක මේක සම්ප්‍රදායක් විදිහට අපි කරගෙන යන එක වැඩිහිටියන් මේක සමාජගත කරන එක අපි පණිවිඩයක් විදිහට අපිට මේ වෙලාවේ මම හිතනවා යම් කිසි දෙයක් ඔබතුමා එකතු කරනවා වටිනවයි කියලා. ඔව් ඒක තමයි මේ වැදගත්කම තේරුම් ගන්න තෝරන්නේ. සිරිත් විරිත් මේවයි සාර ධර්මයේ මෙයයි කියන එක. ඒ නිසා ඒක ඊළඟ પરම්පරාවට ලබා දීම වැදගත් වෙනවා. කොයි කොහොම වුණත් මේ සංස්කෘතියක අනන්‍යභාවය අපේ තියෙන එක ඉදිරියට යන යාම තමයි වැදගත් වෙන්නේ. යමෙක් මුල් ගත්තාම තමයි එයාව පිටින් එන කුණාටු වලින් ගැලවිලා නොගිහින් එයාව රැඳෙන්නේ. ඒ නිසා මුල්ගත් జాතියක්. අපි මුල මෙහෙමයි අපේ සංස්කෘතිය මෙයයි කියන එක ලෝකේ කොහේ එයා ජීවත් වුණත් ඒක වැදගත් වෙනවා. ඒ නිසා සංස්කෘතියක තියෙන වැදගත් ලක්ෂණ වැදගත් සාර ධර්ම යමෙක්ගේ අභ්‍යන්තරයට යනවා නම් ඒක සමහර වෙලාවට යාව ජීව එන්නතක් වගේ එන වසංගත වලින් යාව ආරක්ෂා වෙනවා. එහෙම නැත්නම් කොහෙට යයිද දන්නේ නැ මේ එන මහෝගයන් සමග. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඉදිරි પરම්පරාව ඔස්සේ මේක ගමන් කිරීම නැත්නම් ඉදිරියට ගෙන යාම වැදගත් වෙනවා. ඒ අතරින් මාධ්‍ය වශයෙන් කරන සේවාවත් වැදගත් වෙනවා. නමුත් නිවැරදි සාර ධර්මයේ හඳුනාගෙන වෙළඳ ව්‍යාපාරයකින් එහාට ගිහිල්ලා මේක ජනතාව අතර ගෙන යාම
හොඳයි අපි අද දවසේ මේ කරුණ පිළිබඳව කතා බහ කරේ ආචාර්ය ජයන්ත වත්තිවිදාන මහත්මයාත් එක්කයි ගොඩක් ස්තුති සම්බන්ධ වුණාට කාර්යබහුල වෙලාවක් වෙනට ඇති නමුත් සමාජයට යම් කිසි පණිවිඩයක් ලබා දෙන්නට ඔබතුමා මේ වෙලාවේ පැමිණීම පිළිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා යහපත් කාලයක් සුභවාදී කාලයක් අදිෂ්ඨානෙන් පිරුණු කාලයක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අයිබෝ ඔබ රටටත් අපි සියලු දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි එසේනම් අපි සබු ගන්නටයි සූදානම් වෙන්නේ. ඔව් බොහෝ දේවල් තියෙනවා ඔබේ ජීවිතේට එකතු කරගන්න ඒ විතරක් නෙමෙයි හැම සුන්දර ඉරදාවක්ම රසවත් කරන්න අර්ථප ගන්වන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒ හැම දෙයක් එකම හැමදාමත් වගේ අපි ඔබට ආරාධනා කරන රැඳිලා ඉන්න කියලා. ඉතින් අද දවසේ සියදත් එක්ක මේ නිට්ටඹුවේ ඉන්න කියලා. දවස පුරාම ඉන්න කෝකිල වසන්තත් එක්ක කියලා අපි හැමෝටම මේ වෙලාව මතක් කිරීමක් කරනවා. අපි සමස්ත කාර්ය මණ්ඩලයම නිෂ්පාදකතුමිය ඇතුළු හැමෝම අපි ප්‍රාර්ථනා කරන ඔබට යහපතෙන් පිරුණු සුභවාදී අදිෂ්ඨානෙන් පිරුණු ලස්සන දවසක් උදා වේවා කියලා. ගිලෙනා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.